සංගායින නමුෝතස්සේ භගවෙතු අරහතු සම්මා සංබුත් දස්සේ නමුතස්සේ භගවෙතු අරහතු සම්මා සංබුත් දස්සේ නමුෝතස්සේ භගවතු අරහතු සම්මා සංබදස්ස පින්බර උදෑසනක් ශ්‍රාවකසිලු දෙනාටම ශ්‍රද්ධාවන්ත සත්පුරුස පංවත්න්නේ අද තිමිදුර උදෑසන සමාජ සගායනා ධර්මානු ශාසනාව ශ්‍රවණය කිරීමටයි පංවත්සිලු දෙනාම සෝදානම් වන්නේ. අපේ ජීවිතයට අව්‍ය කරන වටිනා කියන ගුණධර්ම දෙකක් ගැන හිමිදිරී දේශනාව තුළ පින්වත් ඔබ සිලු දෙනාටම පැහැදිලි කර දෙන්නටයි සෝදා නම්බන්නේ. මේ කාරණා දෙක අපේ ජීවිතයට නිරන්තරෙන්ම අවශ්‍ය කාරණා දෙකක්. ඔබේ ආධ්‍යාත්මික ජීවිතයත් කාමභෝගී ජීවිතයක් ගත කරන ඔබේ ෞතික සංවර්ධනයටත් මැනවින් අවශ්‍ය කාරණා දෙකක් ලෙස භාක්‍යවතුන් වහන්සේ මේ ධර්මකාරණා දෙක පැහැදිලි කරනවා තතාගත ලෝතුරා බුදුරජාණන් වහන්සේ ලෝතුරා බුද්ධ රාජ්්‍යයට පත්තීම සඳහා අසංකේය කල්පලක්ෂ හතරක් මේ ගුණධර්ම දෙක ජීවිතයට පුරුදු කරන්නට යෙදනා ඒත් තුළ භාගගතුන් වහන්සේ ලෝතුරා බුද්ධත්තයට පත්තෙන්ට අවශ්‍ය කරන දසපාරමී දස පරමත්තපාරමී උපපාරමි ආදී වසේ. මේ පාරමී ධර්ම පූරණය කරන්නට තමන් ජීවිතය සකස්කරගන්නට යෙදුනේ. පළවිනිිකාරණාව නයිස්ක්‍රම්මය නැත්තාම් අත්තැරීම දෙවැනි කාරණාව ස්ථානෝචිත ප්‍රඥාව තැනට සුදුසු නුවන ජේවිතේ තුළ භාවිත කිරීම ඉග්‍රිසි භාෂාවේ වචන දෙකක් තිබෙනවා ගෙව් සහ ගිවප කියලා. ගෙව් කියල කියන්නේ දෙනවා ගිවප් කියල කියන්නේ අත්හරිනවා කියන අර්ථය. ජීවිතේ අපිට සිදුකරන්නට පුළුවන් අපහසුමදය තමයි අත්හරින එක ජීවිතය අපිට සිදු කරන්න පුළුවන් ඔබ දෙයක් තව කෙනෙකුට දෙන එක ඒ දෙන්නේ යම් ප්‍රතිලාභයක් බලාපොරොත්තුවේ ඔබ දුක්මහන්සියෙන් හම්බ කරලා එකතු කරන සල්ලිටික බැංකුව ගිහිල්ලා ඔබ තැම්පත් කරනවා ඒ තැම්පත් කරපු සල්ලිටික ඔබ අත්තාරින්නේ නෑ. ඔබ ඒක යම්කිසි ප්‍රතිලාභයක් ජීවිතයට බලාපොරොත්තු වෙනවා. ඒකට කියෙන අපි පොලියක් ගන්නවා කියලා. ඔබ තැම්පත් කරන මුදලට සාපේක්ෂ ඔබට බෞතික ජීවිතය තුළ කාමභෝගයේ ජීවිතය තුළ ජීවත්වෙන්නට අවස්ස කරන යම්කිසි පොලියක් අර තැම්පත් කරපු මුදලින් බැංකෝව සිංහබට ගවෙනනවා. ඒක තාවකාලිකයි. ඒ අරමේ ජීවත්වෙන කාලය සඳහා සිදුකරන දෙයක් පමණයි. එතන අත්තරීමේ ගුණය ප්‍රකට වන්නේ නෑ. නමුත් නයිස්ක්‍රම්මය තුළ පුොරුදු කරන්නේ අපේ ළඟ තිබෙන දෙයක් තව කනකොට අපි පරිත්‍යාග කරනවා ඒ අත්තැරීම තුළ කිසීම ප්‍රතිලාබයක් අපි බලාපොරොතුවන්නේනෑ. ඔබේ යම්කිසි දෙයක් තවත් කෙනකුට පරිත්‍යාග කරලා. ඒ පුද්ගලයා ඔබේ නිවසේ වැඩටික කරල දෙන්න ඕනි. ඔබේ වාහනය සෝදල දෙන්න ඕනි වත්්‍යපිටියේ වැරටික කරල දෙන්න ඕනි කියලා. අපේක්ෂාවක් ්‍රහිතව. අත්තරලා යම් දෙයක් පරිත්‍යග කරන්ට පුළුවන්නං. அ දෙනදට වඩා අත්තරිනදයිං ලබෙන. අධ්‍යාත්මික ප්‍රතිලාබය වැඩින්. අපි ජීවිත සොයසොයා පස්සිං පන්න පන්න යන්නේ බෞතික ප්‍රතිලාබ පමණයි බෞතික ප්‍රතිලාබ තුළ මේ භවය ජීවත්තෙන්ට අවශ්‍ය කරන යම් පහසුකම් ටිකක් පෙන්වත්න නිර්මාණය කරනවා. අර ආධ්‍යාත්මික ප්‍රතිලාබේ තුළ මේ භවේ තුළ මානසික සතුට තිබෙනවා මරණෙන් මතු ඊළඟ භවයත් ඔබට සුගතිභූමියක උපත්තිය ලබාගන්ට පුළුවන්. අර බෞතික ප්‍රතිලාබේට වඩා ජීවිතය සාර්ථ කරන්නේ ආධ්‍යාත්මික ප්‍රතිලාබේ. අපි සොය සොයා පස්සිෙන් පන්න පන්න යන්ට අවස්ස වන්නේ. බෞතික ප්‍රතිලාබේට වඩා ආධ්‍යාත්මික ප්‍රතිලාබයයි. මේ ප්‍රතිලාබතුළු ඔබට අධ්‍යාත්මික ප්‍රතිලාභයත් බෞතික ප්‍රතිලාභයත් සමමට්ටම තුළනය කරගෙන ජීවත්තෙන්ට පුළුවන්නම්. ඔබේ ජීවිතය සාර්ථකයි. භාගතුන් වහන්සේ දේශනා කරන්නේ දී චක්කු පණ සේවේත සෙට්ටං පුරිස පුද්ගලා. මහනිනි ඇස් දෙකම පේන මිනිසකුලෙස ජීවත්තෙන් අවස්ස වෙනවා. පළවෙනි හැතමයි ආධ්‍යාත්මික ජීවිතය. දෙවනේ ඇතමයි බෞතික ජීවිතය මේ දෙක සමාන නැත වුනොත් තුළනය කර ගන්ට බැරවුනොත් මේ භවය තුළදී ඔබේ ජීවිතය අසාර්ථකයි.ඒ අසාර්ථක වන්නේ බෞතික වසයෙන් සහ ආධ්‍යාත්මික වසයෙන් ජීවත්වන කාලය තුළ ඇස් දෙකම පේන මිනිසලකුස ජීවත්වන්නේ ඔබ කල්පනා කළ බලන් ඔබ මැරෙන් ඔන්න මෙන්න ඉන්නකොට මැනෙක් ගෝනයක් ගෙනල්ලා ඔබේ ඇඳලඟින් තිවොත් මේටි එක ඔබටයි අයිති කියලා ඒ ඔබට කිසීම ප්‍රතිඵලයක් නෑ. තව විනාටි දෙක තුනකින් ඔබ මැරෙනවා. ඔබ දන්නවතා විනාට දෙක තුනයි උපරිමුණොත් පැයයි දෙකයි ජීවත්වෙන්න පුළුවන් කියලා. එහෙම කෙනෙක් ළඟට. මැනිෙක් ගෝනයක් ගෙනල්ලා මේක ඔබේ කියලා තෙව්වට ඒකින් වැඩක් වෙන්න නෑ. අන්න ඒ අවස්ථාව තුළ, බලපාන්නේ බෞතික ප්‍රතිලාබය නොවෙයි. ඔබට මතක්වන්නේම ජීවිතේ ආධ්‍යාත්මික ප්‍රතිලාබය මැයිස්ුයාන්නේ. මනස අවසං මොහොතේදී ස්ොයාගෙන යනවා මොනවදමී මනුෂ්‍යයා කරපු ආධ්‍යාත්මික දේවල් මේ මනුස්්‍යයා සුගතිභූමයකට අරගෙන යන්න. නමුත් ජීවිතේ කල්ල තියෙන්නෙම අ බෞතික ප්‍රතිලාබ පසු පසම ගමන් කරල තිබෙනව නං ඒ ජේවිතය එතනින් නිමාවට පත්වෙනවා සතරාපාය විවර වෙනවා නරක තිරිසං ප්‍රේත සුරාදී . කල්පු කෝටිගානක් නිරයේ අපපායේ ප්‍රේත ලෝකවල දුක්විදින්නට සිද්ධ වෙනවා. ඒකයි. මේ මනුස් සාත්නභාවය කොයි තරම්නං පං අත්නිි වාසනාවන්තද. ඔබට පමණයි ආධ්‍යාත්මීය උපරිම තලයට, මේ සිත දියනු කරන්ට පුළුවන් මේ ජීවිතය අරගෙනයන්ට පුළුවන් මේ අපට ලබාදීපු අවස්ථාාවක් සත්‍යය අවබෝධ කරගන්න චතුරාර සත්‍ය තුළ ප්‍රශ්න ගැටනු විමුක්තිය ලබාගන්නට අවශ්‍ය කරන මාර්ගය විවර කරලදන ආධ්‍යාත්මික වැඩපිළිවෙලක්ම මේ ලබාගත්ත මනුස්සාත්න භාවය තුළ ඔබ ගොඩනගාගන්ට අවස්සව වෙන. නයිස්ක්‍රම්මය ජීවිතයට අවස්්‍ය වන්නේ අන්න ඒක නිසා. ස්ථානෝචිත ප්‍රඥාවත් අවස්්‍ය වෙනවා මෙන්න මේ ධර්මය අවබෝධ කරගන්න. යහපත්ධර්මය කුමක්ද අසත් ධර්මය කුමක්ද කියලා. අවබෝධ කරගන්ට අවස්ස වන්නේ මෙන්න මේ තැනට සුදුසුනුවන භාගතුන් වහන්සේ සත්ත ජටිල්ල සූත්‍රය තුළ පැහැදිලි කරනවා නවන්න රූපේන නරෝ සුජානෝ, නවිස්සසේ ඉත්තර දස්සනේන සුසං්ඥතා නංහි ව්‍යන්ජනේන අසං්ඥතා ලෝක මිමං්චරන්ති. නොවන්න රූපේන නරෝ සුජානු. මිනිස්සු ඔබට මතකතබාගන්න බාහිරිං බලලා ඒ මිනිස්සුන් ්‍යභ්‍යන්ත්‍රය ඔබට කියවන්නට බෑ. මිනිස්සු බාහිරිං පෙනනාකාරයට නොවෙයි අභ්‍යියන්ත්‍ර කියවීම සාති්‍යයක් මිනිස්සුන්ගේ ජීවිතය තුළ සමාජ ජීවත්වයෙන මිනිස්සු බාහිරට සුදුපාටට ඇඳලා ලස්සනට ජීවත්තෙන්ට පුළුවන්. නොමුත්ඒේ ආකාරයට ජීවත්වන පුද්ගලයා නෙවන්න රූපේන නරෝ සුජානු රූපයෙන් ලස්සන වඋනාාට අභ්‍යන්තර අපිරිසුද සුද්ධි අසුත්ති පච්චත්තං නාඥ්‍යම්ඥ විසෝදේ ඔබේ පිරිසිදු බව සහ අපිරිසිදු බව පිළිබඳව උදෑස්සනම දවසාරම්බේදීම කල්පනා කළන්න මම අද දවස තුළ සමාජයට දෙන්න මුණ වගේ දෙයක්ද යහපත්දයක්ද අයහපත්දයත්ද සමාජයෙන් මම ග්‍රහණය කරගන්නේ යහපදදයත්ද අයහපත්දයක්ත්ද මේ තීරණය ගන්ට පුළුවන් තීරකයා බවට පත්වවන්නේ ඔබ ඒ ගණුලබන තීරණය තුළ ප්‍රමුඛ නියෝජනයක් තිබෙන් අවශ්‍ය වෙනවා ආධ්‍යාත්මික වැඩපිළිවලකට නියෝජනය තිබෙන්නේ බෞතික වැඩපිළි වෙලක් නම් ජීවිතය විනාසේට අරගෙනයන්ට අවස්්‍ය කරන තීන්දුු තීරණනං ඔබ තීරක භාවේ ඉඳලා ශ්‍රාවක භාවය ඉඳලා ගන්නේ ඒ ජීවිතය අසාර්ථකයි මේ භවය තුළ අසාර්ථකයි මරණෙන් මතුත් ඒ ජීවිතය අසාර්ථක ජීවිතයක් බවට පත්වෙනවා භාගතු වහන්සේ දේශනා කරන්නේ එම අපට අවස්්‍ය වෙනවා මෙන්න මේ ප්‍රඥාව පඩච්ච සම්පාදය පිළිබඳව ත්‍රලක්ෂණය පිළිබඳව චතුරාර් සත්‍ය පිළිබඳව අවබෝධයක් ඇතිකරගන්න සමාජයේ බොහොමයක් මිනිස්සු කල්පනා කරන්නේ නෑ මෙන්න මේ අනිච්‍ය දුක්ක අනාත්ම කියන තිලක්ෂණය විරස්වෙනවා වයිසට යනම කියලා බොහොමයක් සමාජය තුළ මිනිස්සු ගහනය කරගන්නට සූදානම් නැයි නමු සමාජය තුළ සණයක්ෂණයක් පාසාම චලනය කළ හැකි චලනය කළනොහැකි සියලුම සචේතනක අචේතනක බෞතික අභෞතික සියල්ලංගම ස්වභාවේ තමයි වෙනස්වීමට ලක්වීම සාමාන්‍ය නූතන විද්‍යාව තුළ විශ්ය ලෝකයේ බෙදන්න පුළුවන් කොටස් දෙකකට එකක් පධාර්ථ අනිත්්‍යක තමයි ශක්තින් කියෙනෙක. ද සාමාන්‍යෙන් කාලයක් මිනිස්සු කල්පනා කලා ලෝකේ තිබෙන වෙනස් වෙන්න නැති එකමදේ තමයි පරමානුව කියලා. ඒක නිසා මේක සකස්න ඩෝල්ටන්ගේ පරමානුවාදය කියලා. කාලයක් මිනිස්සු සරණ යනවා ඩෝල්ටන්ගේ පරමානුවාදය පසු පස. හේතුව මේක වෙනස් නොවන පධාර්ථයක් බවට න්න පුනිසා. භාකතුන් වහන්සේ දේශනා කරනවා සබ්බි සංකාරා අනිත්‍යාති සියලූම සංස්කාර ධර්මයන් වෙනස්වීමට ලක්වෙනවා වෙනස්වීමට භාජනය වෙනවා. මේකටම එද්දාස් නමසයකුළ අයේ. නස් රදර්ෆට් මේකට රසායිනික සංයුතයක් හඳන්වා දෙනවා මෙන්න මේ පරමානුවකේන පධාර්ථයක් කොටස්සොලට වෙන් වෙලා වෙන්වෙලා යනවා. එෙක්ට්‍රෝන නව්‍රෝන ෆෝටෝන ආදී වසයෙන් මේ විද්‍යාත්මක වෙනස්වීම පධාර්ථවල වෙනස්වීම ශක්තින්ගේ වෙනස්වීම මෙහි එක් අගයක් ගන්න රෙන ආරෝපිතගයක් එක් පැත්තක් ධන ආරෝපිතගයක් අනි පැත්ත උදාසීන තත්ත්වයට පත්වෙනවා ලෝකේ සියලෝම දේවල් වල ස්වභාවය තමයි නෝතන විද්‍යාවෙන් ගත්තත් භාග්‍යතන් වහන්සේගේ ආගමික දර්ශනයට අනුව හැදලි කළත් අර වෙනස්ස මේකන සංකල්පය අවබෝධ කරගන්නට සමාජයේ බොහෝමයක් මිනිස්සු සෝදානම් නෑ ඒක නිසා නොවෙනස්වන සමාජයත් තුළ මිනිස්සු ජීවත්වෙනවා කියලා යම් යම් විතර්ක ප්‍රපංච ගොඩනගාගන ජීවත්වෙනවා ඒ මිනිස්සු මේ භවය තුළ අසරන වෙනවා මේ භවය තුළ මිනිස්සු හුදකලා භාවයට පත්වෙනවා ඉතනින් සිදුවන්නේ මේ ලබාගත්ත ජීවිතයට මන ආධ්‍යාත්මික වැඩපිළිවෙලක් සකස්කර ගැනීම හැකියාවක් ලැබෙන්න්නේෙනෑ. අච්චෙන්ති කාලා තරයන්තිරත්තියෝ. දවසක් උදාවෙලා ඒ දවස නිමාවට පත්වෙනකොට අර දවසේ උදාඋන්නු ස්භාවයට වඩා සන්ධ්‍යාස්වභාවය යම් වෙනසක්කුබට දකිින්ට පුළුවන්. හිමිද රුදෑසන ඔබ, ඉන්න වගේ එනේ ශ්‍රාවක ඔබ කල්පනා කරන්න මේ උදාවනු දවස ඉතාමත්ම ප්‍රබෝධමත් දවසක්. ඔබට මේ දවසිෙන් ඔබ අපේක්ෂා කරන සියලුම වැඩ කටයතුට කරගන්නට ඔබට හැකියාවක් ලැබෙන්ටත් පුළුවන් හැකියාවක් නොලබෙන්ටත් පුළුවන් අවස්්‍ය වන්නේ හැකියාවට ලැබෙන තැන ඉඳලා වැඩ කරන්න ධනාත්මක ආකල්පයක් තුළ ධනාත්නක ස්වරූපයෙන් මේ දවස ආරම්භ කරන්න. භාගිතු වහන්සේ දවසට පැය දෙකක් සැතපිලා උන්වහන්සේ අස්සූ හාරදහසක් ධර්මස්කන්ධය දේශනා කලාා මේ මිනිස්සු විඳින දුකෙන් එතරකරන්න අවශ්‍ය කරන මාර්ගය මේ අහිංසක මිනිස්සුන්ට පැහැදිලි කළ දෙන්න. පෙන්වත්න මේකෙ ගන්ට පුළුවන් කිසිීම දෙයක්ටෑ. අවශ්‍යවන්නේ. මේ ජීවිතේ තුළම සත්‍යය අවබෝධ කරගන්නට සූදානම්වෙන්ට අවස්ස වෙනවා. දවස තුළ සිදුකරන සමස්ත සියලූම ක්‍රියාකාරකම් තුළ යහපතට පමණක් මූලක තැන ප්‍රමුකතාවය ලබාදන්න. අයහපත ජීවිතෙන් ඉවත් කල්ලමදාන්න. සමාජයේ සිදුවන අයහපත්දය ගහනය කරගන්ට යන්ටමිපා. ඒ තුළින් ගොඩනගෙන්න්නේ පුන්‍යාබි සංකාර, පුුණ්්‍යාබි සංකාර ආනි්්‍යාබි සංකාර සාමාන්‍ය වහාරය තුළ අපි නැවත බවයක් හටගැනීම සඳහා හිතු වන්නේ මෙන්න මේ සංස්කාර ධර්මතුන මෙතෙන්ටයි අර ස්ථානෝචිත ප්‍රඥාව අවශ්‍ය වන්නේ නයිස්ක්‍රම්ය ගුණය අවශ්‍ය වන්නේ ඔබ අත්තරිනව කියල කියන්නේ පරිත්‍යාග කරනව කියල කියන්නේ දානේදිනකවත් සාමාන්‍ය ඇත්තටම හොඳ දේවල් දුගේමගේ ආචකාදයෙකුට බට්ටිකක් දෙනකවත් තේකත් දෙනයකටවත් ඉහාගහිල්ලා පරමාර් තත්හැරීමක් ප්‍රඥාව තුළ පිහිටලා සිදුකරන්ට අවස්ස වෙනවා මේ සියල්ලම තුළ තිබෙන්නේ දන්දීම සිල්ලකීම මේවා නිවන පාදක කොටගත්ත කාරණාවන් පමණයි නිවනට උදව්වෙන කාරණා තමයි මේ සියල්ලම හැබැයි සෑමදාම මටිකම කරගන කරගෙන සිටියොත්, මටික සිදුවෙනකොට ගොඩනගෙනවා පුුණ්ඥාබි සංකාර. අර පිනක්සිතට ගොඩනැගෙනවා ඒක සංස්කකාරධර්මය. ඒක තවත් භවේක ඉපදීම සොඳහා තමයි හතුවන්නේ. නමුත් ඒ පිනතුළම කුසලයක් බවට පත්කරගෙන මෙන්න මෙතන තිබෙන ප්‍රඥාවට බුද්ධියට මුල්තන ලබාදීලා අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදී වූ තිලක්ෂණ ධර්මයක් තුළ පිහිටලා ඒ මත දවස ජීවිතය දකිින්ට අවස්ස වෙනවා. ඔබේ දවසේ ප්‍රශ්න බොහොමයක් අඩුකරගන්නට පුළුවන්. ඔබ මූුණ දෙන ගැටලු බොහෝමයක් අඩුකරගන්ට පුළුවන් ඔබ හිතන්ටක මේ වෙනස්වෙන අනිත්‍ය ජීවිතය තුළ නිත්‍ය සංකල්පය තුළ පිහිටලා මිනිස්සු කොයි තරම්න්නං ප්‍රශ්නැති කරගන්නවද. මදක්ක පසුද දිනක එක්තරා ප්‍රවෘතියක් රුපියල් සීයක් අරගෙන කඩේට යන අර සත්තවරදි දරුවා කැත්තකින් කපල්ට තරම් මිනිස්සු කොයිතරම් නං මලේච්චත්තයට පත්වෙලාද. මිනිස්සු කොයි තරම් නම්ම සිතුවෙලි විකෘති තත්වයට පත්වෙලාද ධර්මය මිනිස්සුන්ගින් ඉවත්තුලා යනවා සහකම්පනය මිනිස්සුන්ගෙන් ඉවත්තලා යනවා මානුසීය සංවේදය සිත් මිනිස්සුන්ගෙන් ඉවත්්‍යලා යනවා අර තිරිසංගත ලක්ෂසණටික මිනිස්සුම් ග්‍රහණය කරගන්න වැළදගන්ට ඉතාමත්ම සීගලයිෙන් මිනිස්සු පසු පස හභාගන යනවා මෙන්න මේ තැන සිතන් අවස්ස වෙනවා අපි මේ ජීවිතයට අධ්‍යාත්මික වැඩපිළිවෙලක් හදාගන්ට මස්ස වෙනවා එහෙම රැත වුණොත් මේ ජීවිතය අසරණ ජීවිතයක් බෞද්ට පත්වෙනවා අනාත වනු ජීවිතයක් බවට පත්වෙනවා සතර අපාය නිරන්ත්‍රරයෙන්ම ඔබ විඳින දුක පිළිබඳව ඒ ප්‍රේත සත්තුය පිළිබඳව අවබෝධයක් ලබාගන්න විමානවත්තු පේතවත්තු ග්‍රන්ථ පරිශීලණය කරන්න භාගතුන් වහන්සේගේ ත්‍රිපිටකේ තුළ මුල්තන ලබාදීල කටයුතු කරන්න ජීවිතයට අර්ථවත් සාරවත්දයෙන් පමණක් මේ ජීවිතය පෝසණය කරගන්න සරුදයක් වපුරන්න පුළුවන් නං ඔබට සරු අස්වන්නක් ලබාගන්ට පුළුවන් යාදිසං වපතේ බීජං තාදිසං හරතේ පළං අයහපත්තියක් වැැපුරුවොත් පංවත්න ඔබට දවස තුළ ලැබෙන්නේ අයහපත් ප්‍රතිඵලයක් ඔබ වපුරණ දේට අනුව තමයි ඔබට අස්වන්න නිලාගන්න පුළුවන් සමාජය තුළ ඔබහිතන්න වපුරන්නේ වැඩ්ඩිපුරම රිනාාත්මක, අයහපත් දේවල්නම් හැබැයි ඒ වපුරණ දේට වඩා ලැබෙන අස්සන්න තුළ ඔබ අන්න සතරපා ගත කරන්න අවස්්‍ය කරන අයහපත ඔබ තුළින්ම නිර්මාණය වෙනවා ඔබේ සමාජයේ ගත සත්්‍යයා තුළම පවුල තුළම රටතුළම ඔබ නිර්මාණය කරන්නේ අයහපතට ගමන් කරන මූලික ලක්සණ ටික ඔබ හිතන්න සුළඟ වපුරන්න පුළුවන්නම් හැබැයි සුළඟ පොඩි දෙයක් වැපපුරුවොත් අයහපත් ලෙස චන්්ඩ මාරතයක් වෙලා ඇවිල්ලා ඔබව විනාශ කලදාාවී. යහපද්දේ පමණක් වපුරන්න රෝපනය කරන්න. යහපද්දය රෝපණය කරන්නට, යහපදදේ වපුරන්න මේ කය මේ මනස මේ සිතුවෙලි ඔබට ඉඩ දෙන්නිනෑ ඉතාමත්ම අමාරයි. නමුත් ඒකට අවශ්‍ය කරන මානසික සිතුවිලිටික උදාවවනුමි හිමිදිරි ප්‍රබෝධමත් නැවුම් දවස තුළ ඇති කරගන්න. මට අද ජීවිතයේ දිනන්න පුළුවන්. මට අද ජීවිතේ නැගටින්න පුළුවන් කියන අදිිෂ්ට්‍රානය තුළම ජීවිතයේ දවස ආරම්භ කළන්න. එතර තුළ අත්තරීමේ ගුණේ පුරුදු කරන්න. අත්තරින්ට පුළුවන් ඔබට ඔබ දන්න දැනුම තවත් කෙනෙකුට දෙන්න පුළුවන්. ඔබ බස්සකේ යනකොට යම් පූජ පක්සේ කෙනෙක් යම් අපහසු කෙනෙක් ඔබේ අසුන පරිත්‍යා කරනව කල කියන්නේ ඒත් ඔබ පහස්සුව තවත් කෙනෙක් පෙනුවෙන් අත්තරයා කියෙනෙ එක එක නිසා අත්තරීම තුළ ජීවිතයට ඔබට පුදු මාආකාර අශශිරුවා දෙයක් ලබාගැනීමේ හැකියාවක් පවතිනවා මෙබඳ ක්‍රියාකාරකම් තුළ මේ ජීවිතය ආධ්‍යාත්මික වසයෙන් සුවපත්භාවයට පත්තිනවා භාග්‍යතුන් වහන්සේ දවසක් සැවැත්නුවර ජේතවනාරාමි වැඩ ඉන්නකොට උන්වහන්සේ දම්සභා මණ්ඩපේට වැඩම කරනකොට භික්‍ෂුන් වහන්සේ පිරිසක් විවිධ කතාවල යෙදල හිටියා. භාගතුන් වහන්සේ අහනවා භික්ෂුන් වහන්සේලාගෙන් මම මේ දම්සභා මණ්ඩපේට වැඩම කරනකොට ඔබ වහන්සේලා කිනම් කතාවකද සිටිය කියලා. කියනවා. භාගතුන් වහන්ස ඔබ වහන්සේගේ මහාබිනික්මන සහ, නස්ක්‍රම්ය ගුණය පිළිබඳවයි අපි කතා කළේ කියලා. මේ අවස්ථාවේදී. භාගතුන් වහන්සයාර භික්‍ෂුන් වහන්සේලාට දේශනා කරනවා, මම මේ භවය තුළදී පමණක් නොවෙයි. පෙර භවයන් තුළදී ස්ථානෝචිත ප්‍රඥාවං වැඩ කටයුතු කළා. නස්ක්‍රම්ය ගුණය මේ පවය තුළදී පමණක් නොවෙයි, පෙර භවයන් තුළදී මම, ජේවිතට පුරුදු කරන්ට යදන කියලා. එක්ත රාත්මභාවයක භාගතුන් වහන්සේ උපත්තේ ලබනවා බ්‍රහ්මදත්ව රජතුමාගේ පුත්‍රරත්නය වෙලා ඒ බිසවට. මේ බිසව සුව පහසුවෙන් මේ දරුුවව ප්‍රසූත කරපු නිසා මේ දරුවට නමතියනවා අධිස කියලා. එකක කාලයක් යනකොට මේ බ්‍රහ්මදත්ව රජතුමාට, තවත් පුත්‍රුවනක් බෙහෙ වුණා මේ පොත්්‍රරුවන්ට නමතිබ්බා බඹදත් කියලා. දැ පුත්‍රුවනක් දෙන්නයි වැඩිමල් පුත්‍රයා සහ අර බාලපුත්‍රයා. කාලයේ ක්‍රමක්‍රමයෙන් ගත වෙලා යනවා. පෙන් වත්ති දවසක් මේ බ්‍රහ්මදත්ව රජතුමා මේ කුමාරුවරුත් දෙන්නව කැඳවලක් කියනවා මම බැරිවෙලාවත් නුසුදුසු කාලයේදී රාජ්ජත්වය ඔබට පවරාදීමට නොහැකි කාලයක් තුළමිය පරලවගියොත් මේ ට මේ රාජ්‍ය සුදුසු ලෙස දැහැමි ලෙස යහපත් ලෙස විචාරන් අවස්ස වෙනවා මගේ වැඩිමහල් පුත්‍රය වන අධිස කුමාරයක්.රටේ රාජ්චේ යුවරජ තනතුර දරන් අවස්ස වෙනවා බඹදත් කුමාරයානනි ඔබ දැන් ි දවසක් යනකොට මේ බ්‍රක්්මදත්ව රජතුමා අකාලේ මියපරලව ගිය.මියපරලව ගියාට පස්සේ ප්‍රධාන පුරෝහිතය ප්‍රධාන ඇමතිවරයා ප්‍රධාන අමාත්‍යමන්ண்டලය අදිස කුමාරයගෙන් ඉල්ලා සිටිනවා ඔබ මේ රාජ්‍ය භාරරගන මනාලෙස දැහැමින්. පිය රජතුමා යම් ආකාරයකට රටට රටවසියන්ට යහපත්ලෙස මේ රටේ පාලනතන්ත්‍රය මෙහෙව්වද ඒ විදියටම මේ රට රාජ්‍ය විචාරන්ට අවශ්‍ය වෙනවා. නමුත් අධිශකුමාරයක් මේ කිසිවක් භාරගැනීමට සෝදානම් වනේ නෑ. අධිසකුමාරය කියනවා මට මේ රජ සැම්පත්තුලට වඩා නිස්කලංක හුද කලා චමත්කාර පරිසරයක් තුළ ලබන්ට පුළුවන් නිදහස මේ රාජ්‍යතුලින් මට ලබාගනීමේ හැකියාවක් නෑ. මට අවස්ස වෙන්නේ මානසික ආධ්‍යාත්මික නිදහසක් අධිශ කුමාරයා බඹදත් කුමාරයාට මේ රාජ්්‍යභාරදීලා අසල තිබුණු ඉතාමත්ම සිත්්කලු මනරම් නෙත්වසඟ කරන වනයකට ගෙහිල්ලා තවස් ස්රූපයෙන් තවස්ධම්පුරන්න පටන්ගත්ත. කාලේ ක්‍රමක්‍රමයෙන් නික්මිලා යනවා එක දවසක් යනකොට බඹදත් රජතුමාට අධිස කුමාරය නොවෙයි රජතුමා දැන් බඹදත් කුමාරය තමයි රජතුමා බඹදත් රජතුමාට ඇවිල්ල කියනවා ප්‍රධාන අමාත්‍යවරයා හොදර්ටශ්‍රවනය කරන්න රජතුමනී දේවයන් වහන්ස විශාල කුමන්ත්‍රණයක් මේ රට තුළ ක්‍රියාත්මක වෙනවා ඔබේ අයි අන්ඩි අධිස කුමාරයා මේ රාජ්්‍ය සතුරු රටවල් හතක් එක්ක නැතිනම් ්‍රාන්ථ හතක් එක්ක පැමිණිලා මේ රාජ්‍ය අත්පත්කරගෙනයන්නට කුමන්ත්‍රණ කරනවා මගේ මේ කන්දකෙන් මහගෙන හිටිය කියලා බඹදත් රජතුමාට ප්‍රධාන අමාත්‍යවරයා කියනවා. මේ කහගෙන හිටිය අධිස තාපසතුමාට කුමාරයට හිටයිස පක්ෂපාති එක් ප්‍රධාන අමාත්‍යවරය. මේ අමාත්‍යවරයා ගෙහිල්ලා කියනවා. අ තාපසවරයට ඉතාමත් මික්මින් තාපසතුමනි මේ රටින් පලා යන්න. බඹදත් රජතුමාන යෝග කරනවා ප්‍රධාන පුරෝහිතයත් ඇමති මණ්ඩලයත් ගෙන්නලා වහාම අධසකුමාරයා රැගෙනවිත් සිරබාරයට දක්වන්න කියලා. සිරගත කරන්නට කියලා දැන් මේ ආරංචයත් එක්ක අධස කුමාරයා අස තිබුණු රටකටෙක් තාමත් මික්මනින් ස්ථානෝචිත ප්‍රඥාවයෙන් යුක්තව කටයතු කරපු නිසා නස්ක්‍රම්ය ගුණේ තුළ රාජ්‍යත්හැරයා මානසික සස්ුවපත්භාවේ පමණක් අපේක්ෂා කරලා වහාම ඒ රටිං පලා යනවා. පලාගිහිල්ලා අසල සාමන්ත කියන නුවරට ගිහිල්ලා, රටට ගිහිල්ලා පෙධන රාජවාසල අභියසට ගිහිල්ලා. කියනවා ආරක්ෂක බටයින්ට, මම ආවේ අසල ප්‍රාන්ත රටේඉදලා. මම දනුද්දරයක්. මම දුනුසිල්පය පරත්තෙරටම පොරුදුකරපු කෙනෙක්. මටවස්ස රට රජතුමා මුණගහෙන්ට රජතුමාව මුණගහෙනවා. ගේල කියන මම දනුද්දරයක්. මම සියල්ලම අත්තරලා ආවෙ කියලා. පස්සෙ මේ රජතුමා මේ දනුද්දර යව මේ රාජ කුමාරයව බදවගන්න තමන්ගේ දනුදදර සේවාව සඳහා. පස්සේ නැවතත් මේ කුමාරයා තමන්ගේ රට ටැවිල්ලා සතුරු සේනාවල් හතක් මේ රට ආක්‍රමණය කරන්න සූදානං වෙලා ඉන්න කොට අර බඹදත් කුමාරයත් එක්ක සහයෝගෙන් වැඩ කරලා අර සතුරු කණ්ඩායම් හතිෙන් රට ආරක්ෂා කරගෙන නැවතත් මේ රට ්‍රක්මදත්ව කුමාරයට බබදත් කුමාරයට බාරදේලා මේ අධිස තාපසතුමා කුමාරයා දනුද්දරය. කැලේට ගිහිල්ලා බණභාවනා සිදු කරලා නොපිහිරුණු ලෞකික ධ්‍යානවලින් සමන්නනාාගතව බ්‍රක්්මදත්ත කුමාරයාගේ. අර අයි අන්ඩි සියලු දෙවල් නයිස්ක්‍රම්මකඩින් අත්තරපුනිසා බඹලොව ගිහිල්ලා උපත්ති ලැබුව. දවස තුළ ජීවිතයට අත්තරීම පුරුදු කරන්න. එ අත්තැරීම තුළ තමන්ගේ ජීවිතය අනිත්‍ය දුක්ඛ අනාත්ම ආදීෝ තිලක්ෂණයන්ට ප්‍රමුඛතාවේ ලබාදීලා ස්ථානෝචිත ප්‍රඥාවේ යුක්තව ජීවිතය අද දවසතුළ දකින්නට මේ ධර්මානුශසනාව පෙන් අත්තුබසිරු දෙනාටම හේතුවේවා වස්සනාමවේවා කියලා සාධූ 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 කිලප්‍රාර්ථනා කරමු ආකා සට්ටහාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිිකා. න්ත අනුමෝදිිත්වා චිරන්රක්खං තුළෝක සාාසනං ආකා සට්ටහාචබුම්මට්ට දේවානාගා මහින්්දිිකා ප්ඤන්ත අනුමෝදිත්වා චිරන්රක්කං තුළෝක සාසනං ආකා සට්ටහාචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා ප්ඤන්ත අනුමෝදිිත්වා චිරන්රක්खං තුළෝක සාාසනං පින්වතුබසිලු දෙනාටම තිරුවන් සරනන්. страницу सමාце Sங்க纳။